සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තෝ දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සඳහවත් සත්පුරුෂ බෞද්ධ පින්වත්නි, අද මේ පින්වන්ත ඔබ හැම කෙනෙක්ම මේ සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ විමානවත්තු ප්‍රකරණේ දෙවන ධර්මදේශනාව එහෙමත් නැත්නම් දෙවන පීඨ විමානවත්තු වර්ණනාව ශ්‍රවණය කරන්නටයි මේ හැම කෙනෙක්ම සූදානම් වෙන්නේ බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අද සද්ධර්ම දේශනාව සඳහා ජනිත් සේනානායක මහතා සහ අහිංසා රත්නායක මහත්මියගේ පියවරුන් දෙදෙනා ඇතුළු මිය පරලොව ගිය සීලොම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීම, එවැගේම සුජීවත්ව සිටින මව්වරුන් දෙදෙනා සහ පවුලේ සුදිනාට ආශිර්වාද කිරීම, ශල්‍ය කර්මයකට භාජනය වී නැවත ප්‍රතිකාර ලබන අමන්ත රත්නායක මහත්මාට සහ පිළිකා රෝගයෙන් පෙළෙන ක්‍රිසාන්ති මිනමියට සහ ලාල් මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, විදේශ ගත වීමට බලාපොරොත්තුෙන් සිටින සඳකැලුම් සොහයුරාට එම කටයුත්ත සාර්ථක කරගන්නට ආශිර්වාද කිරීම ප්‍රාර්ථනාව කිරීම, එවැගේම පූජ්‍ය යුදගනාවේ සුජාත් ශ්‍රී ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ සියලුම ස්වාමීන් වහන්සේලාට සහ අනන්තේ සමූහයේ සියලුම දෙනාට සහ පැමිණ සිටින සියලුම දෙනාටත් රණවිරු රටවිරු සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම කියන කරුණ කාරණා එකතු පාදා කරගෙන, එවැගේම හිරු සඳුතරු සමූහයේ ඇඩ්මින් වරියක් වන පුෂ්පලතා මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, හිරු සඳුතරු සමූහයේ දායිනී මහත්මියගේ මස්සිනාවන වසන්ත මහත්මාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම, කේජී ධර්මදාස මහත්මා අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම කියන කරුණු කාරණා රාශියක් එකතු පාදා කරගෙන අද උතුම් සද්ධර්ම දේශනාව සඳහා මේ පින්වත් ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙනවා බලාපොරොත්තු වෙනවා. පින්නතුනි හැම දෙනාම ඉතාමත්ම ඕනෑකමකින් සද්ධාවෙන් යුක්තව මේ උතුම් සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා මේ බලාපොරොත්තු වෙන්නේ
ඉතාමත් අගනා වටනා මහා පිංකමකට අතහිත දෙන්නට තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා කාරයට ආරාම උයන්වතු ආරාම ඉදිකිරීම සංවර්ධනය කිරීම මම්මාවත් ඉදිකිරීම වගේ ඊළඟට ආගමික ශාසනික සමාජික කියන කටයුතු සඳහා සහයෝගය දක්වමින් බෞද්ධයන් හැටියට ඔබ හැම කෙනෙක්ම මේ සිද්ධ කරන්නා වූ ප්‍රයත්නය සාර්ථක කරගන්නට අර්ථවත් කරගන්න කටයුතු කරනවා වගේම වෙහෙස මහන්සි වෙනවා වගේම තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අර්ථවත් කර ගැනීම සඳහා විදේශ ගත වෙලා වුණත් තමන්ගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන පින්වන්ත ඔබ හැම කෙනෙක්ම මේ සිද්ධ කරගෙනන ප්‍රයත්න ඉතාම සාර්ථකව කටේ සාර්ථකව නිමා කිරීම සඳහා මෙවැනි වූ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම ඉතාම භාග්‍යයක් කොට සලකනවා. එහෙමනම් ඔබ මේ ලබන්නා වූ වැඩ කටයුතු කරගෙන යන මේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට මේ වැඩසටහනත් සාරා ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව සිත් තුළ ජනිත කරගෙන තමන් සිතන පතන පතුමන් ඒ අයුරු මිට වේවා කියන ප්‍රාර්ථනාව සිත් තුළ ජනිත කරගෙන මේ හැම කෙනෙක්ම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. සඳහවත් සත්පුරුෂ බෞද්ධ පින්වත්නි, තථාගත ලෞතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලෙදී තමයි මේ විමානවත් ဒုတိය පීඨ විමානවත්තු දේශනාව දේශනා කරන්නට යෙදුනේ. ඒ කාලේ සවැත් නුවර වාසය කරන පිරිස එක්තරා එක්තරා ස්ත්‍රියක් තමන්ගේ ගෙදරට පින්දු පිණස වැඩම කරල එක්තරා තෙරුන් වහන්සේ නමක් දැකලා ප්‍රසන්න වූ සිත් ඇති කරගෙන උන් වහන්සේට වැඩ හිඳීම සඳහා ආසනයක් සකස් කරලා දුන්නා. තමන්ගේ පුටුව මැත්තේ නිල වර්ණ වූ වස්ත්‍රයක් අතුරලා ලබා දුන්නා. ඒ කුසල කර්මයේ හේතු කරගෙන ඇය මරණින් මත්තේ තවුත්තිසා භවනේ උප්පත්තිය ලැබුවා. ඇගේ පුණ්‍ය කර්මයේ විපාක දීම් වශයෙන් ඒ දිව්‍ය සම්පත් විඳිමින් දවසක් සූර්ය දිව රාජයා මෙන් බබලමින් උයන් කෙළියට ගියා. ඒ කාලේ මුගලම් මහරහතන් වහන්සේ දේව චාරිකාවෙන් වඩිනාද වැඩම කරනකොට ඒ දිව්‍යාංගනාවට මේ බව පෙනී වදාලා. ඒ කාලේ ඒ දෙව්දූතමෝ තෙරුන් වහන්සේ දේව චාරිකාවෙන් වඩිනවා දැකලා ප්‍රීති ප්‍රමෝදය හටගත්තු ප්‍රීති ප්‍රමෝදය ඇත්ති තෙරුන් වහන්සේ සමීපයට පැමිණිලා දොහොත් මුදුනේ තබාගෙන එකත් පස්ම හිටියා. ඒ කාලේ තෙරුන් වහන්සේ ඇය විසින් කරන ලද කුසල කර්මය ඇය ලවාම ප්‍රකාශ කරවනු පිණිස මෙසේ මෙන්න මේ විදියට වදාලා පින්නතුනි. පීඨන්තේ වේලුරීමං වේලුරීමයන් උලාරං මනෝචවං ගච්ඡති යේන කාමං අලංකතේ මල්ය ධරේ සුවත්තේ ඕබාසසි විජ්ජුරීව බහ් කුටං
මේ විදිහට දේශනා කළා. එම්බා දේවදුව එම්බා දේවතාදුව තිගේ සිතට අනුරූප වූ පරිද්දෙන් උයන් කෙලි ආදියට එමි සිතු කෙනෙහිම සිතු විදිහටම පවතින නිසාම මනෝමය ජවයත්‍යන් තිබෙන යදුනා පමණ මහත් උදාරතර ශේෂ්ඨ වූ වයිඩෝර්ය පර්යංකාකාර සටහන් තියෙන කනක විමානයක් සහ අලංකෘත වූ දිව්‍ය ශරීරේ නාන ප්‍රකාර රශ්මි ජාලාවෙන් බබලන්නා වූ අනේකවිධ රත්නයෙන් විරාජමාන වූ හස්තුපග පාදුපගාදී වූ ප්‍රභේද වශයෙන් හැට ගැලක් පුරාලන පමණ සර්වාභරණයෙන් සැරසිලා කලප වෘක්ෂ පරිච්ඡාත්තකාදී සම්භව සුවිසුද්ධ චාමිකර විවිධ රත්නමය පත්‍ර කිච්චල්ක කේසර සමන්ත විජ්ජෝත්තමාන වූ විස්පුට රත්න කිරණ නිකර රුචිර දිව්‍ය කුසුමයෙන් විභූෂිත හේන් මාලාධිකාරී වූ කල්ප ලතා නිබ්බත නානා වර්ණයෙන් බබලන්නා වූ නානා වර්ණ විරාග විශේෂ සුපරිසුද්ධ භාසුර ප්‍රභා සම්පන්න දිව්‍ය වස්ත්‍රයන්ගේ වශයෙන් සුන්දර වූ දිවස් සලුවක් හැඳගෙන ඒ විදිහටම දිව්‍ය සලුවක් ඒකාංශ කරගෙන බබලන්නා වූ එහෙමත් නැත්නම් අඩසඳක් වැනි වූ යහපත් නලල් තලෙන්ද දෙව්දුනු දෙකක් වගේ බැම සහලින්ද යන මේ ආදී වූ ඓශ්චර්ය සම්පන්නෙන් යුක්ත වූ දේවතා දූතමෝ යම් තැනකට එමි සිතූ පැනනගිලා මනාප සන්තානයකට සම්ප්‍රාප්ත වෙනවා. මේ විදිහට පළමු කොටම ඇගේ සම්පත් ප්‍රකාශ කරලා දේශනා කොට වදාලා නැවත ගියපු දවස කලාවෝ සුචරිත කර්මය තමන් කරපු හොඳ පින් බල මහිමය ගැන එයාකාරයෙන්ම දේශනා කොට වදාලා මුලින්ම දේවදාතුමේ දේවදූතිය නැවත ගියපු දවස ගමන් කරපු සුචිරිත කර්මය හොඳ පින් බල මහිමය තමන් කරපු පින්කම මොකක්ද කියලා විචාරවදාලා ඒ ආකාරයෙන්ම පළමු විමාන වස්තුවේ කියපු විදිහටම
තෙරුන් වහන්සේට විස්තර කරලා ඒ ආකාරයෙන්ම තෙරුන් වහන්සේ මිනිස් ලෝකයට වැඩවදාලා මේ සියලු පවත් බුදුජානන් වහන්සේට සැලකලා බුදුජානන් වහන්සේ ඒ අත්ෝත්පත්ති කොටගෙන පැමිණි පිරිසට මේ දෙවනේ පීඨ විමාන වස්තුව දේශනා කොට වදාළා. ඒ දේශනාව අහලා බොහෝ දිනාට සාර්ථක වෙන්න පුළුවන්කම ලැබුණා. මේ විමාන වස්තු ප්‍රකරණේ පළමු පීඨ වර්ගයේ ද්විතීය පීඨ විමාන වස්තුව මෙන්න මේ විදිහට දේශනා කොට වදාළා. පින්නතුනේ දාන ආදී පින්කම් කිරීම තුලින් දන් දීම තුලින් අපිට කොයි වගේ ආනිසංස ලැබෙනවාද කියන පණිවිඩය මේ තුලින් අපිට ලබා දීලා තියෙනවා. එනිසා පින්වන්තව හැම කෙනෙක්ම දන් දෙන්න, පින් කරන්න පුරුදු පිහිනු වෙනට ඕනේ. දන් දෙන එක යුද්ධයක් හා සමාන, දානංච යුද්ධංච සමානමාහෝ. මේ විදිහට ඔබටත් පුළුවන් ඒ දන් දීමේ වැඩ කටයුතු වල නියලිලා සාර්ථකව වැඩ කටයුතු නිමා කරගන්නට. ඒ දන් දෙනකොට පින්නතුන් ලෝභය, ద్వේෂය, මෝහය කියන අකුසල් සිතුවිලි යටපත් කරලා අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල් සිතුවිලි මුදුන්පත් කරගෙන පින්කම්වල නියලිලා කටයුතු කරන්න පුළුවන් වටපිටාව, අවස්ථාව උදා වෙනවා. එහෙමනම් පින්වන්ත ඔබ හැම කෙනෙක්ම ඉතාමත්ම ඕනෑකමකින් ශ්‍රද්ධාවෙන් යුක්තව දේශනා කොට වදා ශ්‍රවණය කරන්නට යෙදුණු විමාන වස්තු ප්‍රකරණේ දෙවන පීඨ විමාන වස්තු වර්ණාව ශ්‍රවණය කරලා ලබන ලද කුසල් බලයෙන් ජනිත් සේනානායක මහත්මයාටත් අහිංසා මහත්මියටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. මිය පරලොව ගිය ජනිත් සේනානායක මහත්මයාගේ සහ අහිංසා රත්නායක මහත්මියගේ පියවරුන් දෙපළට මේ පින් අනුමෝදන් වීමෙන් එයගේ භවගාමී ජීවිතය සැපවත් අන්දමටපත් වෙලා උතුම් නිවනින් සනසීමට මේ පින් එකසේම අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාම දුක් ඇති ස්ථානයක උපත් ලබා සිටනවා නම් සැප ඇති ස්ථානයක ඉපදේවා. සැප ඇති ස්ථානයක උපත් ලබා සිටනවා නම් මේ පින් වැඩි දියුණු කරගෙන උතුම් නිවනින් සැනසීමට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සුජීවත්ව වාසය කරන මව්පියවරුන් දෙපළට පවුලේ සිවුනාටම නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා. කරන කියන සිතන පතන කටේතු සාර ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. ශල්‍ය කර්මයට භාජනය වෙලා දැනට ප්‍රතිකාර ලබන අමන්ත රත්නායක මහත්මයාට සහ පිළිකා රෝගයෙන් පෙළෙන ක්‍රිෂාන්ති මෙනවියට සහ ලාල් මහත්මයාට එක්මන් සුවය උදාපත් වේවා. නිදුක් නිරෝගී සුවය උදා වේවා. කරන කියන සිතන පතන කටයුතු සාර්ථක භාවයට පත් වේවා. විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින සඳ කැලන් සොහොරාට එම කටයුත්ත සාරා ප්‍රකාරයෙන් සාර්ථක කර ගන්නට කිසිම කරදර බාධාවකින් තොරව ඒ වැඩ කටයුතු සිදු කර ගන්නට තෙරුවනි ආශිර්වාදේ. විජයසී ජයසීමා බෝසමඳුන්ගේ පිහිට ආරක්ෂාව නාඩුම ලැබේවා. පූජ්‍ය උදගනාවේ සුජාත ස්වාමීන් වහන්සේට ඉක්මන් සුවය උදාපත් වේවා. වැළඳී තිබෙන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්තරායෝ සියල්ලක්ම දුහරින් භූත භවයට පත් වේවා. නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ උදා වේවා.
කරන කියන සිතන පතන කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. එවගේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සානන්තේ සමෝයේ සියලු දෙනාටම පැමිණි සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදේ විජයසේ ජයසීමා බෝසතුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණ ලැබ රණවීර රටවීර හැම දිනාටම මෙල වශයෙන් සුඛේ සුවපත් භාවයෙන් නත්පත් වේවා. නිදුක් නිරෝගී සුවයේ චිර ජීවනයේ උදා වේවා කරන කියන කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේ. හිරු සඳුතරු සමූහයේ ඇඩ්මින් වරියක් වන පුෂ්පලතා මහත්මියටත් තෙරුවන් සරණින් ඉක්මන් සුවය උදාපත් වේවා. වැළඳී තිබෙන අස්නීප උපාද්‍රවයන් දුහුරින් භූත වෙලා නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ උදා වේවා. හිරු සඳුතරු ඉම සමූහයේ දායිනී මහත්මියගේ මස්සිනාවන වසන්ත මහත්මාට නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ උදා වේවා. කේජි ධර්මදාස මහත්මා අසනීප රෝහල්ගත ප්‍රතිකාර ලැබනවා. එතුමාටත් තෙරුවන් සරණින් ඉක්මන් සුවය උදා වේවා. කරන කියන සිතන පතන කටයුතු සාර්ථක කර ගන්නට මේ හැම දිනාටම ඔබ හැම දිනාටම සද්ධර්ම දේශනාව සඳහා සවන්පත් යොමු කළ හැම දිනාටම නිදුක් නිරෝගී සුවය චිර ජීවනය උදා වේවා. කරන කියන සිතන පතන කටයුතු සාර ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. ඔබ අප හැම දිනාමත් පතන බෝධියකින් එතෙර අමා මහ නිවන සනසීවාක්කී දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිව්‍ය සුඛ සම්පත් වැඩි දියුණු වෙත්වා. දෙවියෝත් පතන බෝධියකින් උතුම් නිවන සනසීමටත් ඔබ හැම දිනාටම පතන බෝධියකින් එතෙර අමා මහ නිවන සනසීවාක්කීන උතුම් ප්‍රාර්ථනාවන් සිත් තුළ ජනිත කරගෙන උතුම් පින් අනුමෝ හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවන් සිතුර ජනිත කර ගන්නට මේ පින් එකසේම හේතු ආසනා වේවා. එහෙමනම් හැමදෙනා මනසින් යුක්තව ඔහොම වැඳගමු. අභිවාදන සීලස්ස නිතං වඩාපතා ඉනෝ චත්තාරා ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි සුවපත් වේවා, දීර්ඝාස ලැබේවා, සනසීමක්ම ලැබේවා, නිවනට යන මාර්ගයෙන් මඟ පෑදෙ සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණින් යහපතක්ම උදා වේවා.